යටත් විජිත යුගයේ පටන් පැවත එන දේශපාලන ප්‍රභූ පවුලක ලසන්ත වික්‍රමතුංග ඉපදුනා. ඔහුගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තෝ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී සර්වජන ඡන්ද බලය ලබා ගැනීමට සටන් වැදුනා. ජාතික නිදහස ලබා ගැනීමට පෙරමුණ ගත්තා. ලසන්ත නව යෞවන වියේම වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනයට පිටත් කර යැවුණා. ලන්ඩනයේ ගෙවුණු ලසන්තගේ අධ්‍යාපනික ජීවිතය ඔහුට නව ලෝකයක් විවෘත කර දුන්නා. අවුරුදු 15 වෙනකොට එයා ඉංගලන්තෙ ඉගෙන ගන්නවා. එයා යාගේ සාමාන්‍ය පෙළ විභාග ඉගෙන ගන්නවා. පසු උපාධිය ගන්නවා. ලංකාවෙන් යනකොට පොලිටික්ස් වගේ දෙයක් කිසිම ඔළුවේ තිබුණ නැති යාළුවෙක් මගේ. හැබැයි එහෙන් ලන්ඩනින් ද මේ ආපුවම එයා තනිකර වෙනස් පුද්ගලෙක් හැටියට ලංකාවට ආවේ. විට ලසන්ත ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය මානව අයිතිවාසිකම් හා නිදහස් ජනමාධ්‍ය ගැන උනන්දු වන්නට ඇත්තේ ලන්ඩනයේ ජීවත් වූ කාලයේදී. නීතිය එයා හැදෑරුවේ රංජිතබ්බේ සූර්ය මහත්මයා ඉඳද්දී. ඊට පස්සෙත් ටික කාලයක් මේ පත්තරේ කරන ගමන් යම් යම් නඩු එයා බාරගත්ත නඩු ඉවර කරා. සමහර නඩු එයා අමුතුවෙන් අරගෙන කරා. හැබැයි වැඩිය නීති ආධාරන්න ගියේ නීතිය ප්‍රැක්ටිස් කරන්න උත්සාහ ගියේ. ලස්වේනි උරුමයෙන් දේශපාලනයට පැමිණි ලසන්ත ලොව ප්‍රථම අගමැතිවරිය වූ සිරිමා බණ්ඩාරනායකගේ දේශපාලන ලේකම්වරයෙක් වන තැන දක්වා ලංකා දේශපාලනය තුළ ඉදිරියට ගමන් කළා. ලංකාවේ පුවත්පත් හිමිකාරීත්වය දේශපාලන හා ව්‍යාපාරික උවමනාවන් මත පවුල් කීපයකට සීමා වී ඇති නිසාම ලසන්තට මුල් යුගයේ පුවත්පතෙන් පුවත්පතට මාරු වීමට බල කෙරුණා. අයිලන්ඩ් එකේ ප්‍රධාන කර්තෘ වශයෙන් වැඩගෙන කාලේ තමයි ලසන්ත ඉස්සෙල්ලමට හම්බ වුණේ. ඒ දවස්වල සම් පත්තරේ තමයි වැඩ කර කර හිටියේ. එතන යම් කිසි ප්‍රශ්නයක් නිසා එක දවසක් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ අයිලන්ඩ් එකට එන්න පුළුවන්ද කියලා. පස්සේ හම්බ වෙලා කතා කරලා ඊට පස්සේ එදා හවසම වගේ හිතන්නේ අයිලන්ඩ් එකට අයිලන්ඩ් පත්තරේට ආවා. යවිතරන්නේ එයත් එක්ක තව 5-6 දෙනෙක් ආවා. ඉතින් ඒක මම බලාපොරොත්තු වුණ නැහැ. කොහොමවත් ලසන්දට වචනේ කියලා තියුන නිසා ඉතින් ඒ කට්ටියත් ඔක්කොම වගේ ගත්තා. සමහර විට ඔහු ස්වකීය වැඩිමල් සොහොයුරා සමග තමන්ගේම පුවත්පතක් ආරම්භ කිරීමට තීරණය කරන්නට ඇත්තේ නිදහස් ජනමාධ්‍යවේදියෙකු වීමට ඇති එකම මග එය නිසා වන්නට ඇති. තර්ජනය එල්ලවන්නේ ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාසගෙන්. පාර ප්‍රසිද්ධ වේදිකාවල මටයි රංජිත් විජයවර්ධන මහත්තයාටයි බණින්න පටන් ගත්තා. ගංගාරාමේදී විශේෂයෙන්ම රැස්වීමකදී අපි දෙන්නම නම් කළම බණින්න පටන් ගත්තා. ඉතින් ඒ පාර ලසන්ත ඇවිල්ලා කිව්වා මේක දැන් ප්‍රශ්නයක් වෙනවා, මේ මට තර්ජනයක් තියෙනවා කියලා. ඒ පාර ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමාට කතා කළා මාත් ගාමිණි වීරකුන් මහත්තයත්. ඒ පාර එයාට ඕස්ට්‍රේලියාවට යන්න අවස්ථාව ලබා දුන්නා. මුල්ම ශාරීරික හිරිහැරය එල්ල වූයේ රටේ සිව්වැනි විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේදීය.
ඇයගේ ජනාධිපති ආරක්ෂකයෝම ලසන්තට මහමගදී ක්‍රූර ලෙස පහර දුන්හ. එයින් නොනැවති පහර කන ඔහු බේරී බිරිඳටයි පොළු ඇන ගහපු පොළු වලින් ගැහුවා වීදුරු පහරක කැදුවා අත කඩන්න හැදුවා ලියන්න බැරි වෙන්න කියලා දකුණු අතට ගැහුවේ එයා වමත් ලියන කෙනෙක් තර්ජන ගැන කතා කරලා තියෙනවා ටෙලිෆෝන් එකෙන් ඒ වගේම එයාට වෙන දේවල් මොකද විශේෂයෙන්ම අර රේණුක් පිටියේ ඒ පාර්කේ ඒ අවස්ථාවේදී අර කට්ටියක් ඇවිල්ලා තරිවා එතකොට රාජේෂ් බබා අතේ බබා මම හිතන්නේ එයාට මාසයක් විතර ඇති අතේ බබා එයා නෝනලා කෑමකට රෑ ගියා තුන්දෙනා අනිත් බබාලා දෙන්නයි මහත්තේ ගිහලා රෑ වුණා එනකොට කිව්නා මේ 10 විතර වුණා එනකොට ඒ ඇතුලේ කාමරේට ඇවිල්ලා ඒගොල්ලෝ අපිට කෑමක් ගෙනලා තිබ්බා මහත්තයලා ඉතින් ඩ්‍රයිවර්ටයි මට අපි කෑමක් කෑවා ආවම ඉතින් මාර පොඩි එකන බලන් හිටියා ආවට පස්සේ ඉතින් මම ඇවිල්ලා කුස්සියට ගිහලා වතුර බබයි කිරි බෝතල් හොදලා වතුර තම්බලා එන තිබ්බා එතකොටම සද්දයක් ඇහුණා නිකන් රකින්න පත්තු කරන වගේ පටපට පටපට ගාලා සද්ද ඇහුණා සද්ද ඇහුණාම මම ඉද්දලු අර ඩ්‍රයිවර් හිටියෙන් ලරිකලා ඉස්සර කාමරේ හිටියේ ඉතින් සද්ද ඇහුණා මම ඒත් ඇහුවා මොකද අර ඉස්සර අතන මංච කෙනෙක් හිටියා ඒතර මොකද්ද තියෙන ඒකේ රකින්න පත්තු කරනවා කියලා හිතාගෙන හිටියේ ඊට පස්සේ මම ලරි මොනවාද මේ වෙඩි තිබ්බා කියලා කිව්වා එයා රණු නමින් බේරගෙන එයා පහත් වෙලා ඉස්සරහ කාමරේටත් වෙඩි කියලා තිබ්බනේ වෙඩි තිබ්බා පස්සේ ඉතින් මම මහත්තයාට ඇවිල්ලා උඩට ඇවිල්ලා කිව්වා මේ මහත්තයා වෙඩි කියලා පස්සේ මහත්තයා කොම්බ හැරලා ඉතින් සේට්ටම කතා කරලා ගොඩක් දෙනෙක් ඉතින් ඒක පිරුණා ගිය ගෙදර ගෙදරට බෝම්බ ගැහුව අවස්ථාවේදී මම ලසන්තට කතා කරුවා මම කිව්වා ප්‍රවේශම් වෙන්න මොකද අපි දන්නේ නැහැ කවුද මේ වගේ පිටිපස්සේ ලුකු බඳින්නේ කියලා ඔයා සමහරලාට දන්නවා ඇති ඒ වුණත් මොකක් වුණත් ප්‍රවේශම් වෙන්න ඕනේ මොකද මාධ්‍ය වේදියෙක් වශයෙන් අපිට යම්කිසි හානියක් වුණොත් නැත්නම් ජීවිතේ නැති වුණොත් එතකොට එතනින් ඒ කතාව ඉවරයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පහර දී වෙඩි තබා නිහඬ කළ නොහැකි වූ ලසන්ත වික්‍රමතුංගගේ පුවත්පත් වලට සීල් තැබුවේය ලසන්ත මරා දැමීමට පෙර ඔහු නිහඬ කිරීමට ඔහුගේ පුවත්පත මුද්‍රණය කරන මුද්‍රණාලයට ගිනි තැබුවේය ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමය ලසන්තට උදා වූයේ ඉතා නරක කලදසාවකි. රටේ රාජ නායකයා තමන්ගේ දුරකථනයෙන්ම කතා කර මරණ තර්ජනය කර සිටියේය. බෙදුම්වාදී කොටි සංවිධානය විනාශ කිරීමට ප්‍රථම ලසන්ත වික්‍රමතුංගද විනාශ කර දැමීම ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ ඉහළටම ඇවිත් තිබුණේය. වසර 2009 ජනවාරි මාසයේ වෙද්දී රාජපක්ෂ පාලනය කොටි සංවිධානය කිලිනොච්චිය දක්වා පසුබැස්සවීමට සමත් වී සිටියේය. රටේ බහුතරය වූ සිංහල ජනයා යුද ජයග්‍රහණය සතුට විඳීමට පුල පුලා බලා සිටියේය. රාජපක්ෂ පාලනයට ලසන්තගෙන් නිදහස් වීමට මෙය හොඳම අවස්ථාවක් වූයේය. ලසන්ත නැති කර දැමීම සඳහා ඔවුන් තෝරාගත්තේ කිසිදු අවහිරයක් නොවන අධ්‍යාරක්ෂිත කලාපයයි. එය ලසන්තගේ පුවත්පත් කාර්යාලය හා මුද්‍රණාලය පිහිටා තිබූ රත්මලානේම පිහිටි ගුවන් හමුදා කඳවුර ආසන්න ස්ථානයකි. ආණ්ඩුව ඉතාම පුහුණු ඝාතකයන් කණ්ඩායමක්ද ඝාතනය හරියාකාරව සිදුවීමට සුදුසු ආයුධයක්ද තෝරාගත්තේය. වෙඩි තැබූ පසු කිසිසේත්ම ලසන්තර ජීවත් වීමට ඉඩ නොලැබෙන්නට නම් ඒ සඳහා සුදුසුම අවියක් යොදාගත යුතුය. මේ සඳහා